ಕರ್ಮಾಂತ್ಯದ ಸಂಬಂಧ ಸುಪಿರಿತರು ಪಿರಿವರ ಈ ರಾತ್ರಿಯೇ ಕೊಲಂಬ ಮ್ಯೂಸಿಯಸ್ ವಿದ್ಯಾಲಯ ಶ್ರವಣಾಕಾರಿಯಲ್ಲಿ ದೇವನ ದೇರಣ ಲಕ್ಸ್ ಸಿನಿಮಾ ಉಳಿಲ ಎರಂಬುನ ಮೆಹಿದಿ ಚಿತ್ರಪಟ ಕರ್ಮಾಂತ್ಯ ಅಂಶ ಹತಕ್ ಯಟತೆ ಸಮ್ಮಾನ ಪಿರಿನೆಮೀಮ ಸಿದು ಕೆರುಣ ಮೆಮ ವರ್ಣವತ್ ರಾತ್ರಿಯಲ್ಲಿ ಜನಪ್ರಿಯ ಸಿನಿಮಾ ಪಟೇ ಲೆಸ ಸಮ್ಮಾನಿತ ಪಾತ್ರವುನಿ ಸುನಿಲ್ ಆರ್ಯರತ್ನಯನ್ ಅಧ್ಯಕ್ಷನೇ ಕಲ ಕುಸಪಬಾ ಚಿತ್ರಪಟಯ අද දවසේ මේ සම්මාන ලුලදී හැම බලාගෙන ඉන්නට මට හිතුණා මේ වෙලාවේ නවනීදන් පිල්ලේ මහත්මිය මේ සම්මාන ලුලට ආවනම් කියලා මේ බෙස්ට් පික්චර් ඉනි අවන් බෙස්ට් පික්චර් ඉනි අවන් and the award goes to හඳගම අශෝක හඳගම මෙහිදී විශේෂත්වය වන්නේ ප්‍රථම වරට ජාතික සිනමා සම්මාන උළෙලකදී තමිළ චිත්‍රපටයක් හොඳම චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍ර වීමයි. බොහොම ස්තුතියි මේ අවස්ථාව ලබා දුන්නට දෙරණ නාලිකාවට. මොකද අපේ සිනමාවේ සිංහල සිනමාවේ දෙමළ සිනමාවයි කියලා දෙකක් වෙන් වෙච්ච වෙලාවක තමයි අපි ඉනියවන් කරේ මේ අවුරුදු 50කට පස්සේ දෙමළ සිනමාව බිහි වෙලා. ඉතින් ඒකම වේදිකාවක සිංහල දෙමළ ભેදයක් නැතුව එකම වේදිකාවක් ගොඩ වෙලා එකට සතුට බෙදා ගන්න හම්බවීම පිළිබඳව මම හිතන්නේ අපි කවුරුත් සතුට වෙනවා ඇති ඉනියවන් නිෂ්පාදක කණ්ඩායම වෙනුවෙන් හොඳම තිර රචනය වෙනුවෙන් සම්මානය හිමි කරගත්තේද ඉනියවන් චිත්‍රපටයයි එම චිත්‍රපටයේ රංගපෑ දර්ශන ධර්මරාජ් වසරේ හොඳම නළුවා ලෙස සම්මානයට පාත්‍ර වූ අතර නිරංජනී ෂණ්මුඛරාජා වසරේ හොඳම නිළිය ලෙසත් සම්මානයට පාත්‍ර වුණා. Most popular actor award goes to Roshan Ranavane. වසරේ ජනප්‍රියම නළුවා ලෙස සම්මානය දිනගනු ලැබුවේ කුසපබා චිත්‍රපටයේ රංගපෑ රොෂාන් රණවනයි. Most popular actress Pooja, it's for you. එම චිත්‍රපටයේම රංගනයෙන් දායක වූ පූජා උමාශංකර් විසින් ජනප්‍රියම නිළියට හිමි සම්මානය දිනා ගැනීමට සමත් වුණා. ජූරියේ විශේෂ සම්මානය විමුක්ති ජයසුන්දරගේ Between Two Worlds චිත්‍රපටයට හිමි වුණා. සිනමාව කියන්නේ චිත්‍රපටයේ විතරේ දිස්වන චිත්‍රපටයේ විතරක් නෙවෙයි මේ සියලු ශාලා සැප පහසුකම් එක්ක ඒ ප්‍රේක්ෂකයා ලබන අත්දැකීම කියලා අපි හිතන්නේ. ඒ නිසා මේ විශේෂ සම්මානය අපේ සංවිධායක කමිටුව තීරණය කරා මේ විශේෂ සම්මානය පුද කරන්න EAP එදිරිසිංහ ආයතනයට. එමෙන්ම සිනමා ක්ෂේත්‍රය වෙනුවෙන් කළ සේවය අගයමින් EAP එදිරිසිංහ ආයතනයේ සභාපතිනි සෝමා එදිරිසිංහ මහත්මියට විශේෂ සම්මානයක්ද හිමි වුණා. ජීවිත කාලය තුළදී එක්වරක් පමණක් හිමිවන පරම ජීවන සම්මානයෙන් පිදුම් ලැබුවේ හෙළ සිනමාවේ ජීවමාන පුරාවෘත්තයක් බඳ වූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතායි.